සුබ දවසක් ඔයාලට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සාරියක් අඳින්නේ කියලා. ඉක්මනින් කොහොමද අපිට සාරියක් ඇත්තටම විනාඩි 3කින් 4කින් වගේ සාරියක් අඳින්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා අද මම කියලා දෙන්නම්. මුලින්ම සාරි දැන් අපි ඔසරියක් අඳිනකොට නම් මුලින්ම පොටනේ අපි ඉස්සලාම දැම්මේ. දැන් ඒ එහෙම නෙමෙයි අවසානයේ තමයි පොට බෑස්ති කරගන්නේ. මේ තින් සාරි පොට ඔයාලට පේනවා ඇති. මේ සාරි අග කොටස මෙහිම ඔයාලට අන්ඩර් ස්කර්ට් එකට යට කරලා අඳින්නත් පුළුවන්. එහෙම මම නම් හිතන්නේ ගොඩාක් හොඳයි මේ ඊනට පටියක් බඳින එක. පටියක් බැඳලා මෙහෙම තද වෙන්න බැඳගෙන සාරිය අපි ඉස්සලාම මෙන්න මෙහෙම ඉනේ රඳව ගන්නවා. වටයක් යනවා මෙහෙම. ඔන්න අපි දැන් එක වටයක් පටලවලා තින්නේ මෙහෙම. හදාගන්නවා. ඊට පස්සේ අපිට රැලි වලට ඇති කියලා හිතන කොටස මෙතනින් මෙන්න මෙහෙම ඉනේ රඳව ගන්න. රඳවගෙන මගන්න මේ. මම හිතන්නේ මේ වගේ කොටසක් ඇති කියලා. ඒකයි ඒක ඉතුරු කරේ රැලි වලට. දැන් අපි පොට කොටස හදමු. පිටුපසින් කටුවක් ආධාරයෙන් මෙහෙම රඳව ගන්න. ලා වලට පේනවා ඇති. මෙන්න මෙහෙම V හැඩයකට ගන්න කියන්නේ මේ අපේ ඇඟේ හැඩේ ලස්සනට ඉස්මතු වෙලා පේනවා. එතකොට හොඳට ටයිට් කරලා මේ මෙහෙම අපිට තව ඕන මේක තව හැඩ කරන්න පුළුවන්. ඉන්න හැඩ කරන්න මෙන්න මෙහෙම අත තියලා මම කළා. දැන් මේ වගේ කොටසක් ඉතුරු වෙනවා. අපි රැලි ගන්න මේ පැත්තින් රැලි ගන්න පටන් ගන්න මේ ආකාරයට. Thank you.
සාරී පොට දාන මේ විදි ගොඩාක් තියෙනවා. මහාතට පොට දාන්නත් පුළුවන්. එතකොට අපි සහභාගි වෙන අවස්ථාව යනවා. අපිට ඒකට අපි ඒක වෙනස් කරගන්න පුළුවන්. දැන් කාර්යාලයට යන යුවතියකට නම් අපිට පුළුවන් මේ විදිහට කුඩා ප්ලීට් තියලා මෙහිම උරහිසෙන් රඳව ගන්න පුළුවන්. අපිට මේ එක ආකාරයක්. එතකොට අපිට උත්සවයකට සහභාගි වෙන අවස්ථාවකට නම් අපිට පොට අතේ ගෙනියන්න පුළුවන්. එතකොට එහෙම කරනවා නම් අපි පොට මේ විදිහට කඩලා කටුවකින් රඳවන්න නේද? ඔන්න අපි දැන් කටුවකින් රඳවපු තැන. ඊට පස්සේ අපි තව කටුවක් ආදාරේ උත්සවයකට සහභාගි වෙනවා නම් මේ විදිහට අපිට සාරියක් ඇඳ ගන්න පුළුවන්. දවසවල ගොඩාක් ජනප්‍රිය විලාසිතාවක් තියෙනවා. මේ ගොඩාක් ආයාසයි ටිකක් මහතට පොට දාලා කාර්යාලයට යන්න උත්සව අවස්ථාවලට සහභාගි වෙන්න. එතකොට අපි මේ විදිහටම රඳවලා මහතට පොට තියලා අපිට කාර්යාලයට යන්නත් පුළුවන්. ඇති මම සාරියක් අඳුනිදි තමයි කියලා දුන්නේ. ඒ වුණාට ඒකේ පොට දාන ක්‍රම තුනක් මම කියලා දුන්නා. ඔයාලට පහසු ආකාරයකට ඉතින් ඒ පොට කැමති විදිහකට ඒක මේ ඔයාලට අඳින්න පුළුවන්. ඇඳලා ඒ උත්සවයට හෝ කාර්යාලයට හෝ යන්න පිටත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් මම තව සාරි උත්සව අවස්ථාවලට සහභාගි වෙනකොට සාරිය අඳින ක්‍රම ගොඩාක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්. මම ජයන්ත ඉදිරිසිංහ.